හොඳයි අද අපි කතා කරන්න යන්නේ විද්‍යුත් රසායනය 12 වෙනි පාඩම මේක රසායන විද්‍යා පාඩමක් හරිද රසායන විද්‍යා පාඩමක් කියලා දැනගත්තාම ඔයාලා දන්නවා මේකේ තියෙනවා රසායනික සංයෝග හරිද එතකොට රසායනික සංයෝගات එක්ක ගනුදෙනු කරන පාඩමක් මොනවද මේ පාඩමේදී අපි ඉස්සරහදි කතා කරන්න ඉන්නේ ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා යන්න මෙතන පද දෙකක් තියෙනවා පාඩමේ නමට විද්‍යුත් කියන නමයි රසායනය කියන නමයි හරිද එතකොට අනිවාර්යයෙන්ම විදුලිය ගැන කතාවකුත් කරනවා රසායනික ද්‍රව්‍ය ගැන කතාවකුත් කරනවා හරිද ඇත්තටම මේ පාඩමේ විද්‍යුතය සහ රසායනික ප්‍රතික්‍රියා කියන ಜಾති දෙකම එකට සම්බන්ධයි හරිද මෙහෙම කිව්වොත් ඔයාලා හරි මේක ඕපන් කරලා මම මෙහෙම කිව්වොත් එහෙම විද්‍යුතය කියන්නේ මොන වගේ එකක්ද විද්‍යුතය කියලා කියන්නේ නැත්තම් විදුලිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඒක ඕගොල්ලන් දන්නවනේ නේද විද්‍යුතය නැත්තම් විදුලිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද රසායනික ප්‍රතික්‍රියාවක් හරිද රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් රසායනික සංයෝග අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් හරිද දැන් ඔයාලා දන්නවා මොනවා හරි රසායනික සංයෝගයක් බිඳ වැටෙන්නේ හරි ගොඩ නැගෙන්නේ හරි ඒවයේ බන්ධන වෙනස් වෙලා එතකොට මේ බන්ධන අතර මේ හුවමාරු වෙන්නේ මොනවද ඉලෙක්ට්‍රෝන ඒක ඕගොල්ලන් 10 පන්තියේදී ඉගෙන ගත්ත මතක ඇතිනේ නේද දැන් සහ සංයුජ බන්ධනයක් නම් අවසානම ශක්ති මට්ටමේ මෙයා දාපු ඉලෙක්ට්‍රෝනයයි මෙයා මේ පැත්තේ කෙනා දාපු ඉලෙක්ට්‍රෝනයයි ඔන්න ඔය දෙන්නගේ සම්බන්ධතාවයෙන් මේ මැද්දේ මේ සහ සංයුජ බන්ධනේ නිර්මාණය වෙන්නේ එහෙම නැත්නම් අපි අයනික සංයෝගයක් ගත්තොත් එහෙම එතකොට මේ පරමාණුව මත තියෙන මේ ධන ආරෝපණයයි මෙයාගේ මත තියෙන එයාට ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇවිල්ලා එයා මත ඉතුරු වෙච්ච ඍණ ආරෝපණයයි මේ දෙන්න අතරේ තියෙන අයනික ආකර්ෂණ බලයකින් තමයි මේ දෙන්න බැඳිලා ඉන්නේ. එතකොට මේ හැම තැනකම කතා වෙනවා ඉලෙක්ට්‍රෝන ගැන. එතකොට මේවා එහා මෙහා වෙනකොට රසායනික ද්‍රව්‍ය බන්ධන බිඳ වැටෙනකොට ගොඩ නැගෙනකොට එතන සිද්ධ වෙනවා මොකද්ද? ඉලෙක්ට්‍රෝන හුවමාරුවක්. හරි ඔන්න දැන් මම ගැළපීම පෙන්වන්නයි යන්නේ දැන් විදුලිය කියන්නේ ගලාගෙන යන ඉලෙක්ට්‍රෝන ධාරාවක් නම් රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් නම් මෙතන රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේ එක තැනක තියෙන ඉලෙක්ට්‍රෝන එතනින් තව තැනකට පනිනවා නේද එක තැනක ඉඳන් තව තැනකට හුවමාරු වෙනවා දෙන්න දෙපැත්තට මාරු කරගන්න එතකොට මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් රසායනික ප්‍රතික්‍රියාවක් ඇතුලේදී සිද්ධ වෙනවා. හරි. ඔන්න ඕක පාවිච්චි කරනවා අපි මෙන්න මේ එක තැනකින් තව තැනකට ගමන් කිරීම විදුලි ධාරාවක් බවට හරවලා ඒක විදුලිය නිපදවා ගන්න පාවිච්චි කරනවා. හරිද? එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝන හුවමාරුව නිකන් ඒක ළඟ ළඟනේ හුවමාරු වෙන්නේ. අරයගෙන් මෙයාට දෙනවා මෙයාගෙන් එයාට දෙනවා. අපි කරන්නේ එයාව ඔයා දෙන එක කොහොම එතනම දෙන්න එපා. මෙහෙම යන්න අපෙන්ට. රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝන ටික ඉලෙක්ට්‍රෝන ධාරාවක් බවට පත් කරලා විදුලිය නිපදවන්න පුළුවන්. මේ පාඩමේ එක ක්‍රමයක්. හරිද? රසායනික ප්‍රතික්‍රියාවක එන ඒ ඉලෙක්ට්‍රෝන හුවමාරුව අපි ඉලෙක්ට්‍රෝන ධාරාවක් බවට හරවලා විදුලිය නිපදවනවා. මෙන්න පළවෙනි වැඩේ. මේ පාඩමේදී කෙරෙන. මේක තව විදිහකට කරන්න පුළුවන්. ඒ මොකද්ද? විදුලියේදී කරන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් දෙන එක. හරිද? අපි හොඳට ඉන්න රසායනික සංයෝගයකට බලහත්කාරයෙන් විද්‍යුත් ධාරාවක් ඇතුල් කරනවා. එතකොට එයාලගේ අර විද්‍යුත් ධාරාවෙන් එන ඒ ඉලෙක්ට්‍රෝන ධාරාවෙන් බා මෙයාලගේ රසායනික සංයෝග අර ස්ථාවරව හිටපුවය පොඩ්ඩක් එහා මෙහා වෙලා වෙනස් වෙනවා. එයාලට අර විදුලි ඉලෙක්ට්‍රෝන ධාරාව ලැබීමින් ඉඳ
එයාලගේ පිහිටීම හැසිරීම සකස් වීම වෙනස් වෙනවා. එහෙනම් විදුලි ධාරාවක් දීලා අපිට බලහත්කාරයෙන් රසායනික ප්‍රතික්‍රියාවක් කරවන්නත් පුළුවන්. එහෙනම් මේ දෙවෙනි වැඩි. දැන් තේරුණාද? එක්කෝ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරලා විද්‍යුත් ධාරාවක් ලබා ගන්නවා, ඉලෙක්ට්‍රෝන ධාරාවක් එළියට ගන්නවා. එහෙම නැත්නම් අපි බලහත්කාරයෙන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් දීලා හොඳට හිටපු සංයෝගයක රසායනික ප්‍රතික්‍රියාවක් ඇති කරවනවා. එහෙනම් විද්‍යුතයයි රසායනයයි ඒ දෙක එකතු කරලා විද්‍යුත් රසායනය. මේ පාඩමේදී මේ අංශ දෙක ගැනම කතා කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා මේවා 9 පන්තියේදී චුට්ටක් චුට්ටක් ඉගෙන ගත්තා. 9 නෙමේ 7 වසරේ ඉඳන් ඉගෙන ගත්තා. මතකද ළමයි ඔයාලට චූටි කාලේ අර දෙහි ගෙඩියක් කලලා ඒකට කූරු දෙකක් ගහලා බල්බ් එකක් පත්තු කරා. ඒ මොකද්ද ඒ? ඒ විදිහේ ඒවා ඉගෙනුවා නේද 7 වසරේදී. ඒවට අපි කිව්වා සරල කෝෂ කියලා. හා එහෙනම් මේ පාඩමේදී ඔයගොල්ලන් සරල කෝෂ ගැන කතා කරනවා. එතන දෙහි ගෙඩියෙන් බල්බ් එක පත්තු කරා. මේකේ පළවෙනි ආකාරය එකක් නේද? රසායනික ප්‍රතික්‍රියාවකී විද්‍යුත් ධාරාවක් දෙහි ගෙඩියට ලෝහ කූරු දෙක ගැහුවම බල්බ් එක පත්තු වුණා. හරිනේ කියපුද? දෙහි ගෙඩියයි දෙහි උෂයයි ලෝහ කූරයි අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. ඒකෙන් විදුලිය එළියට ආවා. එහිම තමයි බල්බ් එක පත්තු වුණේ. හරි. ඔන්න එහෙනම් පාඩමේදී කතා කරන එකක් තමයි සරල කෝෂ. ඊළඟට විදුලි ධාරාවක් බලහත්කාරයෙන් දීලා හොඳට හිටපු කට්ටියක් අතරේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා කියලා මම කිව්වා. මේ යටතේ අපි කතා කරනවා මොනවද? එකක් තමයි විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය. ඔන්න 9 වසරේ පාඩමක් මතක් කරගන්න. මතකද තනුක සල්ෆියුරික් අම්ලය අල්පාම්ලිත ජලය කියලා කිව්වේ? ආ, ඒකට කාබන් කූරු දෙකක් ගහලා බැටරියක් හයි කරලා කරන්ට් එක දීලා නල දෙකක් අර මුලින් ඇත්තට හරවලා මොනවද එකතු කරගත්තේ? මතකද මේ ප්‍රතික්‍රියාව 9 වසරේදී කරා ප්‍රැක්ටිකල් එක. එක නලයකට ඔක්සිජන් එකතු වුණා, අනෙක් නලේ හයිඩ්‍රජන් එකතු වුණා. දැන් කාගෙන්ද මේ ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි වෙන් කරලා ගත්තේ? අර හොඳට හිටපු අල්පාම්ලිත ජලයට විදුලිය යවලා. එහෙනම් රසායනික සංයෝගවල අපි විදුලිය දීලා ඉලෙක්ට්‍රෝන ධාරාව දීලා ප්‍රතික්‍රියාවක් සිද්ධ කෙරෙව්වා. හරි, ඒ විද්‍යුත් විච්ඡේදනය. තව එකක් මතකද ළමයි? මේ ඔක්කොම ළමයි ඔයාලව මෙතෙන්ට අරන් ඇවිත් තියෙන්නේ චුට්ට චුට්ට පොඩි පන්තිවලදී උගන්නලා පල්ලු කරලා මෙතෙන්ට ගෙනත් දැම්මේ. හරිද? එතකොට ඒ උගන්නපු දේවල් දැන් ටිකක් ඊට වඩා සංකීර්ණව දෙන්නයි යන්නේ. හරි, විද්‍යුත් විච්ඡේදනය එතෙන්දි ඉගෙන ගත්තා. ඒ වගේම මතකද එතන අපි අර පඹ මේ හරි යකඩ හැන්දකට මේ ආලේප කරා, යකඩ හැන්දකට පඹ ආලේප කරා. මොකක්ද ඒක දි කරේ? විද්‍යුත් ලෝහාලේපනය. හරි, ඒකෙදිත් එහෙම නේද කරේ? කොපර් සල්ෆේට් ද්‍රාවණය තිබිච්ච කොපර් වෙන් කරලා අරගෙන අර යකඩ හැන්දේ ආලේප වෙන තත්වයට පත් කරා. ඒක කරේ විදුලිය යවලා. එහෙනම් ඔන්න දැන් මම මේ කියා දීපු ටික හොඳට අහගෙන හිටියනම් සමස්ත පාඩම සාරාංශ වුණා මෙතෙන්දි. මේට අමතරව අපි මේ ටිකට අමතරව අලුත් දෙයක්ත් ඉගෙන ගන්නවා. ඒ තමයි මල බැඳීම, යකඩවල මල බැඳීම. ඒකත් මේ જાතියෙම වැඩක් සිද්ධ වෙන්නේ. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා, ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිද්ධ වෙනවා. හරිද? එහෙනම් ඒකත් මේට අමතරව ඉගෙන ගන්නවා. මම මේ තරු දාලා දෙන්නපු ටික තමයි 13 වෙනි ඒකකය පුරාවට ඔයාලා එක්ක කතා කරන්න යන්නේ. පෙන්නපු තරම් වැඩේ ලේසි නෑ. හේතුව මේකේ රසායනික ප්‍රතික්‍රියා ලියන්න තියෙනවා. මෙච්චර දවසක් අපි රසායනික ප්‍රතික්‍රියා ලියන එකෙන් ඇඟ බේරගෙන ඒක එච්චරම ඕන නෑ, හා ප්‍රතික්‍රියාව තිබුණොත් ඒක අතෑරලා ඉතුරු ටිකට උත්තර ලියනවා කියන තැනට වගේ ඇවිල්ලා හිටියානේ. ප්‍රතික්‍රියාවක් ලියන්න තිබුණොත් ටිකක් ෂේප් න්‍යායක් අනුගමනය කරනවා. ආයේක අමාරුයි, තුලිත කරගන්නත් බෑ, මම ප්‍රතික්‍රියා ලියන්න දන්නේ නෑ. එහෙම තැනකට මං හිතන්නේ බහුතරයක් දෙනා ආවා. හරිද? අනිත් ටික ඔක්කොම පුළුවන් ප්‍රතික්‍රියා ලියන කෑල්ල අතාරිනවා. හැබැයි මේ කියන කොටස් හැම එකකම අර්ධ අයනික ප්‍රතික්‍රියා නැත්නම් අර්ධ රසායනික ප්‍රතික්‍රියා ලියන්න වෙනවා ඔයාලට. එකම දේ අමාරු නෑ. මුළු පාඩමේම ප්‍රතික්‍රියා 10ක් විතර තියෙනවා. ඒ ටික කටපාඩම් කරගත්තත් මේ පාඩමට ඇති. හරිද? මතක තියාගන්න, සිලබස් එකෙන් පිට අහන්න ඇති නිසා ඒක ගැටලුවක් නෑ. හරි, මේක මං හිතන්නේ ඔයාලට ලියා ගන්න ඕනේ නෑ. මම කියපු දේ තේරුණා නම් ලියා ගන්න ඕනේ නෑ කියලා මම හිතනවා. හරිද?
මේ ටික පැහැදිලි ඇති. හරි. මම එහෙනම් මේක අයින් කරනවා. දැන් යමු අපි ටියුට් එකේ අවශ්‍ය දේවල් සටහන් කරගන්න. පොතේ තියෙන අකුරක් අකුරක් ගාන යන අනුපිළිවෙලට මම කතා කරන්නේ නැහැ. ඔයාලා පොත වෙනම කියව ගන්න මේ පාඩමට සමගාමීව අවශ්‍ය තැන්වල විතරක් මම පොත පෙන්නනවා. හේතුව මට පොතේ තියෙන එක ටිකක් විතර මේ සංකීර්ණයි යන විදිහ මේ වචනෙන් වචනේ පැහැදිලි කරන්න ගියොත් මට ඕන විදිහට ඔයාලට මේක සරලව තේරුම් කරන්න බැරි වෙනවා. ඒ නිසා මම මගේ ක්‍රමයට ඉස්සරහට පාඩම අරන් යනවා. අවශ්‍ය තැන්වලදී මම ඔයාලට පොතේ සටහන පෙන්නනවා. පාඩම උගන්නලා ඉවරුණාට පස්සේ ඔයාලා ආපහු මුල ඉඳන් අච්චු පොත කියවාගෙන එන්න. දැන් මට පාඩම තේරුණා. මම දැන් මේ අච්චු පොතේ දීලා තියෙන ඒවත් එක්ක මගේ දැනුම සංසන්දනය කර කර කියවනවා කියලා. හරි, එහෙම කරමු අපි. හොඳයි, ටියුට් එකේ මුලින්ම ලියාගන්න මෙතන කරන්න යන දේ අපි මෙම පාඩමේදී මෙතන ලියාගන්න. මෙම පාඩමේදී උඩින්ම ලියාගත්තත් කමක් නැහැ. මෙම පාඩමේදී කරන්න යන්නේ මෙන්න මේ දෙක. උඩ ටිකක් මහත වැඩි නේද පැන්සලේ පෑනේ. හරි, කරන එක දෙයක් තමයි රූලයක් විස්සෙම ලියන්න පටන් ගන්න. රසායනික ප්‍රතික්‍රියාවක් මගින් විද්‍යුතය නිපදවා ගැනීම. රසායනික ප්‍රතික්‍රියාවක් මගින් ඊතලයක් ගැහුවත් කමක් නැහැ. විද්‍යුතය නිපදවා ගැනීම පිළිබඳවත් සහ දෙවැනි එක. මේකේ අනිත් පැත්ත මොකද්ද? විද්‍යුතය ලබා දීමෙන් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කිරීම. විද්‍යුතය ලබා දීම මගින් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කිරීම. පිළිබඳව සලකා බැලේ. ලියාගන්න. පිළිබඳව සලකා බැලේ. ඔන්න පාඩමේ කරන්න යන්නේ ඕක. හරි, ඒ යටතේ අපි බලමු මොනවද අපිට ඉගෙන ගන්න තියෙන. මේ මැද කැලේ හොම අතාරින්න. මෙන්න මෙතන අධ්‍යයනයට ඇති කොටස්. එතන සටහන් කරගන්න අධ්‍යයනයට ඇති කොටස් මොනවද? මම වර්ග හතරක් කිව්වා. අර ඉස්සෙල්ලා ඔයගල්ලන්ට පෙන්නපු චාට් එකේ මම කරුණු හතරක් කිව්වා. දැන් මතකෙන් කියන්න පුළුවන්ද? යා විද්‍යුත් රසායනයේ පාඩමේ තියෙන මේ කෑලි හතරනේ. ඒ ගානට එන්න ඕනේ. හොඳේ. හා, මොනවද තියෙන්නේ? සරල කෝෂ ගැන තියෙනවා. ඊළඟට විද්‍යුත් විච්ඡේදනය ගැන තියෙනවා. විද්‍යුත් ලෝහාලේපණය ගැන තියෙනවා. යකඩ මල බැඳීම ගැන තියෙනවා. ඔය ප්‍රධාන මාතෘකා හතර තමයි මේ පාඩමේ තියෙන්නේ. හරි, මේක ඉස්සරහා පොඩි දෙයක් ලියා ගන්න තියෙනවා. ඒ හින්දා මේ හරිය චුට්ටක් ඉඩ තියා ගන්න. හොඳේ, ඒ ටිකේ ඉඩ තියලා 1 2 3 4 දාලා මේ ටික ලියන්න. පළවෙනි එක සරල කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ කියලා ලිව්වත් කමක් නැහැ, පොතේ තියෙන්නේ එහෙම. හරි, අංක 1 විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ, ඒක වරහන් ඇතුලේ ලියන්න සරල කෝෂ. මේ හරිය ඉඩ තියන්න ඉස්සරහින්. හරි, දෙවැනි එක මොකද්ද? දෙවැනි එක ලියන්න විද්‍යුත් විච්ඡේදනය. හරි, තුන්වැනි එක විද්‍යුත් ලෝහාලේපණය. හරි, හතරවැනි එක යකඩ මල බැඳීම.
හරි දැන් මේකේ තව ටික වෙලාවකින් ඕනේ වෙනවා ඇත්තටම තව ටික වෙලාවකින් ඔව් අද දවසේම ඕනේ වෙන්න පුළුවන් හරිද මෙහෙමයි දැන් කියා දෙන්න යන්නේ සිලබස් එකෙන් පිට තියෙන දෙයක් මේකේ තේරුම තාම තේරෙන්නේ නැහැ හරිද මේක අර අපි පොඩි පොඩි කෙටි ක්‍රම පාවිච්චි කරනවානේ විද්‍යාවේ දේවල් මතක තියාගන්න මම සාමාන්‍යයෙන් එහෙම අර ෂෝට් කට් වලට එච්චරම යන්නේ නැහැ මම ඔයාලට එහෙම දෙයක් කියා දීලා නැහැ එක තැනක මම ඔයාලට කිව්වා මොකද්ද කොහොම හරි ක්‍රමයකට පාඩම් කරගන්න කියලා සක්‍රීයතා ශ්‍රේණිය මතක ඇති සක්‍රීයතා ශ්‍රේණිය ටිකක් අර මතක හිටින මේ කියන්නේ රිද්ම් එකක් නැහැ ඒ තියෙන මූලද්‍රව්‍ය පිළිවෙලේ දැන් ආවර්තිතාවක් වුණා නම් කටපාඩම් කරාම ලස්සන්ට යනවා ඒ රිද්ම් එකේ මූලද්‍රව්‍ය 20 එක දිගට කියාගෙන යන්න පුළුවන් සක්‍රීයතා ශ්‍රේණිය එහෙම නැති හින්දා මං කිව්වා මොන හරි જાතියක සින්දුවක් බාලා හරි ඒක පාඩම් කරගන්න කියලා මම දන්න සින්දුවක් ඔයාලට ළමයෙක්ගෙන් ඉල්ලලා මම දුන්නා දැන් මේකෙත් ඒ වගේ හරිද මම මේක ලොකුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට කටපාඩම් කරගන්න පුළුවන් නම් හැබැයි ඕගොල්ලන්ගේ මට්ටමේ 99%ක් ළමයින්ට මේක පැටලෙනවා ඒක අපි අත්දැකීමෙන් දන්නවා දැකලා තියෙනවා ඒ නිසා මේ කෙටි ක්‍රමය ඕගොල්ලන්ට කියා දෙනවා මේක මොකක් හරි කෝෂයක් හරි මේ මේ ඇටවුමක් දැකපු ගම ඔයාලට මේක හොයන්න වෙනවා ධන ඍණ අග්‍ර සහ ඇනෝඩ කැතෝඩ කියන කොටස් ටික ඒක හොයන්න ගියාම පැටලෙනවා ඒ හින්දා දැකපු ගම සරල කෝෂයක් නම් දැකපු ගමන් ඇනෝඩ කැතෝඩ දාගන්න පුළුවන් වෙන්න මෙන්න මෙහෙම කෙටි ක්‍රමයක් කියා දෙනවා මේකේ තේරුම අව ඉස්සරහදි මං අපව පැහැදිලි කරනවා දැනට මෙතන ලියා ගන්න පළවෙනි එක විද්‍යුත් රසායනික කෝෂ හෙවත් සරල කෝෂ කියන එකට අපි පාඩම් කරගන්නවා මෙන්න මේ නම ඈ රින සකෝ නිකමට හිතා ගන්න පුළුවන් ද ඔය මං කියපු වචනත් එක්ක මොකද්ද මේකේ තේරුම කියලා තිත් කියලා ලියාගත්තත් කමක් නැහැ ඈ රින සකෝ වචන තුනක් මේ දීලා තියෙනවා ඈ කියන්නේ ඇනෝඩය රින කියලා කියන්නේ ඍණාග්‍රය සකෝ කියලා කියන්නේ සරල කෝෂය හරි පස්සේ තේරුම කියා දෙන්නම් දැනට ලියා ගන්න දෙවෙනි එකට දැන් විද්‍යුත් විච්ඡේදනයේ ඇනෝඩය කැතෝඩය ධනාග්‍රය ඍණාග්‍රය හොයා ගන්න ඕනේ. ඒකට අපි දෙනවා ඈ ද වි වි. ඈ ද වි වි. මොකක් වෙන්නද මේ දීලා තියෙන්නේ? ඇනෝඩය ධනාග්‍රය විද්‍යුත් විච්ඡේදනය. හරි? ඊළඟට විද්‍යුත් ලෝහාලේපණයටත් එහෙම එකක් මතක තියා ගන්න. මොකද්ද? ඈ ද විලෝ. ඈ ද විලෝ ඒකේ අදහස මොකද්ද ඇනෝඩය ධනාග්‍රය විද්‍යුත් ලෝහා ලේපණය කියන එක හරිද මේකේ වටිනාකම දැන් නෙමෙයි තව ටිකක් ඉස්සරහට ඉගෙන ගත්තාම ඔයාලා මට පින්දෙයි මෙහෙම එකක් හොයලා දුන්නට මේක මගේ නිර්මාණයක් නෙමෙයි මම ඒකේ කර්තෘ මොකද්ද අයිතිය මේ බුද්ධිමය දේපල සොරා ගන්නෑ මේක මටත් මේ වෙන ගුරුවරේ කියා දීපු එකක් ඒ ගුරුවරයාත් ළමෙක්ගෙන් හොයාගෙන හොම හොම ටිකක් ඈත ඉඳන් එක එක්කෙනාගේ කටින් කට පැවතගෙන එන ගුරුවරු ළමයි අතරේ මේ සංසරණය වෙන එකක් මේක මගේ නිර්මාණයක් නෙමෙයි ඒක දැනගත්තට පස්සේ මට හිතුණා අනේ මේක ළමයින්ට වටිනවනේ ඔයාලට දුන්නට කමක් නෑ කියලා ඒ හින්දා මම මේක ලියලා තිබ්බා හරි හොඳයි ඒ හින්දා මාත් එදා ඉඳන් ඒක පාඩම් කරගත්තා ඔයාල වෙනුවේ ඔන්න දැන් හරි ලේසි තර්ක කරන්න දෙයක් නැහැ දැකපු ගමන් ටක් ගාලා ඇනෝඩ කැතෝඩ හොයා ගන්න පුළුවන් හරි යකඩ මල බැඳීමට එච්චර ගැටලුවක් නැහැ ඒක ඇනෝඩ කැතෝඩ ලොකුවට හොයන්න දෙයක් නැහැ මේක බලමු අපි හරි ලියාගත්තනේ ඇරින සකෝ ඇද විවි ඇද විලෝ හරි දැන් යනවා මෙතනට මේ පාඩම පුරාවටම ඔය මං කියා දීපු ඇනෝඩ කැතෝඩ ධනාග්‍ර ඍණාග්‍ර කියන එක වගේම හරිද මෙතන හැමෝටම පැටලෙන එක ප්‍රධාන කාරණයක් තියෙනවා ඔක්සිකරණ ඔක්සිහරණ හරි ප්‍රතික්‍රියාවක් කොහොමත් රසායනික ප්‍රතික්‍රියාවක් වෙනවාමනේ
ධාරාවදීල රසායනික ප්‍රතික්‍රියාවක් කරත් එකයි රසායනික ප්‍රතික්‍රියාවකින් ධාරාව හැදුනත් එකයි රසායනික ප්‍රතික්‍රියාව කොහොමත් සිද්ධ වෙනවා. හරිද? එතකොට රසායනික ප්‍රතික්‍රියාවේ ඉන්න සංඝටක එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා අනිත් එක්කෙනා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එහෙම දෙයක් නෙවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් වුණාම. එතකොට මෙතනට සමහර විට ලෝහයක් සම්බන්ධ වෙන්න පුළුවන් අම්ලයක් අපි දන්නේ නැහැ. ඉස්සරහදී බලමු ඒක. හරිද? එතකොට මේ පද්ධති හැම එකකම අපි දකිනවා කවුරුන් හෝ එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. තවත් කවුරුන් හෝ එක්කෙනෙක් ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ දෙන්නම මේ කරන සෙල්ලමින්ද තමයි මේ ඉලෙක්ට්‍රෝන ධාරාව නිර්මාණය වෙන්නේ. හරිද? එහෙනම් ඔක්සිකරණය මතක තියාගන්න, කයන්න ඉරක් ඇඳගන්න ඕනනම් පාට කරගන්න කයන්න මෙතන හයන්න. හරිද? ඔක්සිකරණය ඔක්සිහරණය ඉලෙක්ට්‍රෝ ඔක්සිකරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම නැත්තම් ඉවත් කිරීම. ලියාගන්න ඔක්සිකරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. ක ඉවත් කරනවා. ක ඉවත් කරනවා. කටපාඩම් කරගන්න මුලදී. ඔක්සිහරණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමකි. හරි. එතකොට ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය. ඉලෙක්ට්‍රෝඩය කියන්නේ මොකද්ද? දැන් ඔයාලා ඉස්සරහදී හැම වෙලේම දකිනවා, දැන් නමේ පන්තියේදී දැක්කනේ, හැම තැනකම කූරු දෙකකුයි මොන හරි මේ ද්‍රාවණයකුයි විද්‍යුත් විච්ඡේදයකුයි ඉලෙක්ට්‍රෝඩ දෙකකුයි එක තමයි මේ පද්ධතිය යන්නේනේ. ධාරාව ද්‍රාවණයට බස්සන්නත් කූරු දෙකක් පාවිච්චි කරනවා, නැත්නම් ද්‍රාවණයෙන් එන ධාරාව උඩට ගන්නත් කූරු දෙකක් ගන්නවා. කොහොම හරි මේන්න මේ කූරු දෙක. සමහර විට ඒවා කාබන් ඉලෙක්ට්‍රෝඩ වෙන්න පුළුවන්, ප්ලැටිනම් වෙන්න පුළුවන්, නැත්තම් ප්‍රතික්‍රියා කරන සින්ක් වගේ ලෝහ කූරක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ ඒ එක කූරකට සහ ඒ අවට ප්‍රදේශයට. අපි සාමාන්‍යයෙන් මේ පාඩමේදී කතා කරනවා ධන ඉලෙක්ට්‍රෝඩයේ අසල සිදුවන ප්‍රතික්‍රියාව, ඍණ ඉලෙක්ට්‍රෝඩයේ අසල සිදුවන ප්‍රතික්‍රියාව කියලා කියනවා. එතකොට අසල කෑල්ලක් නැතුව තමයි අච්චු පොතේම තියෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩයේ සිදුවන ප්‍රතික්‍රියාව, නැත්තම් ඇනෝඩයේ සිදුවන ප්‍රතික්‍රියාව. මේ ධන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය කියන්නේ එක්කෝ මේ කූර, එහෙම නැත්තම් ඒකේ අවට, ඒ ආසන්නයේ කියන අදහස. හරිද? එහෙනම් ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කිව්වහම එක්කෝ කියන්නේ අපි මේ කූර ගැන මේ කතා කරන්නේ, නැත්තම් මේ ඒ ආසන්නය ගැන. හරිද? හොඳයි. එහෙනම් ඉලෙක්ට්‍රෝඩයට හැම වෙලේම ඉලෙක්ට්‍රෝන පිට කරන ඉලෙක්ට්‍රෝඩය නැත්නම් ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට අපි හැම වෙලෙම දෙන්නේ ඇනෝඩය කියන නම. හරි. ඊළඟට ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට හැම වෙලෙම දෙන්නේ අනිත් නම. මොකද්ද? කැතෝඩය. දැන් මේක වැදගත් නැද්ද? හැම වෙලෙම ඇනෝඩය නම් ඉලෙක්ට්‍රෝන පිට කිරීම, කැතෝඩය නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. හරිද? නැත්තම් ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඒක ඇනෝඩය. දෙපැත්ත මාරු කර කර පැටලෙන්නේ නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එකයි කියන්නේ මම මේ ආයම ආයම කරුණා කරලා කටපාඩම් කරගන්න මේ වෙලාවේ. හරි. නැතුව මට කටපාඩම් කරන්න ඕනේ ඉඳන් මේ එකම දේ දහසරයක් විතර කියන්නේ. හොඳේ. ඇනෝඩය අඳුරගන්නේ කොහොමද? කැතෝඩය අඳුරගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මෙතනට ලෝහ සම්බන්ධ වෙනවනම්, හරිද? ලෝහ කූරු සම්බන්ධ වෙන අවස්ථාවේදී අපි මෙන්න මෙහෙම කියනවා. සක්‍රියතා ශ්‍රේණියේ කවුද ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදන්නේ? ආ, දැන් ඒක මතක් කරමු. ඉස්සෙල්ලා සක්‍රියතා ශ්‍රේණිය 10 වසරදී ඉගෙන ගත්තනේ. සක්‍රියතා ශ්‍රේණියේ උඩම හරියේ ඉන්නේ කවුද? මෙන්න මේගොල්ලන්, පළවෙනි දෙවෙනි කාණ්ඩයේ අය. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් මේගොල්ලන් නේ උඩින්ම ඉන්නේ. මෙයාලා මොන జాතියේ කට්ටියද ළමයි?
මේගොල්ලන් මොන ජාතියයිද? පළවෙනි ඛණ්ඩයේ දෙවෙනි ඛණ්ඩයයි. ඒ කියන්නේ හදන්නම ධන ආයන. දැන් පොටෑසියම් ඉන්න එක්කන ඉලෙක්ට්‍රෝනයක් පිට කළා මොකද කරන්නේ? පොටෑසියම් ධන එක ආයනය බවට පත් වෙනවා. ඊට පස්සේ සෝඩියම් නම් එයා සෝඩියම් එක ලියාගන්න හැම පාවරයක් දැන් ඔය ටියුබ් එකේ ලියන්න එපා හොඳේ. ඔන්න හොම් වෙනවා. ඒ කියන්නේ මොකද? මේගොල්ලන් හදන්නම ඉලෙක්ට්‍රෝන පිට කරන්න. ඒක අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් එක්කත් කතා කරානේ. සෝඩියම් වල හැම ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්නේ? 2 8 1. එතකොට මෙයාව හැම වෙලේම අයින් කරන්නම තමා අහකට දාන්නම තමා සෝඩියම් බලන්නේ. එහෙනම් ඔන්න ඔය කට්ටිය තමයි මොනවද ඉලෙක්ට්‍රෝන පිට කිරීමට වැඩිය පෙළඹෙන්නේ. එහෙනම් අපි කියනවා සක්‍රියතා ශ්‍රේණියේ උඩ ඉන්න කට්ටිය ඉන්නවා නම් යම් කිසි තැනක එයාලා ඇනෝඩය බවට ඉබේම පත් වෙනවා. නැත්නම් ඇනෝඩය කියන ස්ථානයේ ඉබේම එයාලට ලැබෙනවා. මොකද එයාලා ඉලෙක්ට්‍රෝන පිටකරන්න වැඩිපුර නැඹුරු වෙන හින්දා. හරි, එහෙනම් එතන ලියාගන්න සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටි ලෝහ. සක්‍රියතා ශ්‍රේණියේ සම්පූර්ණ වචනම ලිව්වත් කමක් නෑ. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටන ලෝහයයි, නැත්තම් ලෝහවේ. ඇනෝඩේ විදිහට ක්‍රියා කරන්නේ, මෙතන ඇනෝඩේ විදිහට ක්‍රියා කරන්නේ කියලා ලිව්වත් කමක් නෑ. ඇනෝඩේ හඳුනාගන්නේ නැත්තම් ඇනෝඩේ විදිහට ක්‍රියා කරන්නේ. කැතෝඩය විදිහට ක්‍රියා කරන්න හැම වෙලේම සක්‍රියතා ශ්‍රේණියේ පහලින් පිහිටි ලෝහවේ. හරි, එහෙනම් ඔන්න අදහස පොඩ්ඩක් තේරුම් ගත්තා. දැන් අපිට තියෙන්නේ ඉතුරු කොටසට යන්න. මතක් අමත මේ ටික කටපාඩම් කරගන්න. ඔක්සිකරණය ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා, ඔක්සිහරණය ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. හරි, හොඳයි. දැන් තව පොඩි වැඩක් තියෙනවා. මෙතන ලියන්න ඕනේ ඕගොල්ලන් සක්‍රියතා ශ්‍රේණිය. හරි, ඊට කලින් මම පොඩි වැඩක් පවරනවා ඕගොල්ලන්ට. මට ඔයාලා සක්‍රියතා ශ්‍රේණිය ලියලා එවන්න ඕනේ. මෙතන ඉන්නවා දැන් 20කට වඩා වැඩියෙන් ළමයි. ඔයගොල්ලන් සක්‍රියතා ශ්‍රේණිය මට ලියලා එවන්න ඕනේ.